ප්‍රෙක්නට් ඇතර මට පෑගාන මෙත හිටගෙනින් අමාරුයි. ඇමතිවරයා කියන මේ කාරණාව බරපතලයි. කාරණාව සංකීර්ණ වුණත් අපි කාටත් බලපාන ප්‍රශ්නයක් නිසා මේ ගැන ගැඹුරින් අධ්‍යයනය කිරීම වැදගත්. ගෑස් සිලින්ඩරයක් ගන්න පෑගානක් පෝලිමේ ඉන්න අපිට මේ ගැන හිතන්න පහුගිය මාස කිහිපේ සිදුවීම් පෙළ ගැස්මක් ප්‍රමාණවත්. අප්‍රේල් මාසේ ලිට්‍රෝ සමාගම එක්වරම ලිට්‍රෝ 18ක ගෑස් සිලින්ඩරයක් වෙළඳපොළට හඳුන්වා දුන්නා. සිලින්ඩරේ ගාන 1395ක්. බැලූ බැල්මට ගාන අඩු වුණත් සිදු වුණේ ගෑස් කිලෝග්‍රෑම් 3.5ක ප්‍රමාණයක් අඩු වීමයි. අප්‍රේල් මාසයේම ගෑස්වල බියුටේන් ප්‍රපේන් සංයුතියත් වෙනස් කළ බව අපි හෙළි කළා. මේ වැඩෙන් සිලින්ඩරයකින් රුපියල් 317ක අමතර ලාභයක් ඉපයීමට උත්සාහ කළ බව පාරිභෝගික අධිකාරිය චෝදනා කළා. ගෑස් මිලදී ගැනීම ප්‍රවාහනය සහ ගබඩා කිරීම ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් ඒකාබද්ධව සිදු කළ යුතු බව මැයි මාසයේ කැබිනට් මණ්ඩලය තීරණය කළා. මේ තීරණය ගත්තේ විශාල ගෑස් ප්‍රමාණයක් ගබඩා කරන්න පුළුවන් පර්යන්තයක් ලාෆ් සමාගම සතුව හම්බන්තොට නිර්මාණය වෙමින් තිබෙන පසු බිමක. ඔය අතර ජුනි මාසයේ එක්වරම වෙළඳපොලේ ලාෆ් ගෑස් හිඟයක් මතු වුණා. ගෑස් හිඟයක් ආවේ මිල ගණන් වැඩි කරන්න සමාගම් දෙකම ඉල්ලීම් කරද්දී. පාරිභෝගික අධිකාරිය මිල වැඩි කරන්න ඉඩ ලබා දුන්නේ නැහැ. ලාෆ් ගෑස් ගෙන්වීම නැවැත්තුවා. ඒ අතරතුර කාලයේ ලිට්‍රෝ සමාගමේ සභාපති අනිල් කොස්වත්ත ඉවත් කරලා තේෂාර ජයසිංහ තනතුරට පත් කළා. ලිට්‍රෝ අලුත් සභාපති කහපාට සිලින්ඩරයටත් ගෑස් දෙන්න යෝජනා කළා. හැබැයි ලාෆ් ඒකට විරුද්ධ වුණා. මේ ගැටුම මැද්දේ පාරිභෝගික අධිකාරිය අගෝස්තු මාසේ ගෑස් මිල වැඩි කරන්න සමාගම් දෙකටම අවසර ලබා දුන්නා. ඊට පස්සේ තවත් අලුත් වැඩක්. සමාගම් දෙකටම පිටරටින් ගෑස් ගෙන්වන්න අලුත් සමාගමක් නිර්මාණය කළා. අලුත් සමාගමේ නම සියොලිට්. අලුත් සමාගමේ තනතුරුත් නිර්දේශ වෙලා තියෙද්දී ජනාධිපති ලේකම්වරයා තීරණය අත්විටුවීමට පියවර ගත්තා. ලිට්‍රෝ සභාපති ලොකු අනාවරණයක් කළේ මේ සිදුවීම් වලට පස්සේ නොවැම්බර් මාසයේදී. මේ රටේ නොයෙකුත් ජාතිය මාෆියාවන් ක්‍රියාත්මක වෙනවා. මේ ගෑස් වෙළඳපොළට අදාළව ක්‍රියාත්මක වෙන්නේ ඒ වගේ මාෆියාවක්. කාටවත් මේ වෙළඳපොළට එන්න දෙන්නේ නැහැ. එක කණ්ඩායමක් විතරයි මේ වෙළඳාම කරන්නේ. එකට පක්ෂ අදාළ නැහැ, ආණ්ඩුව අදාළ නැහැ. හොරු කියන්නේ එක කණ්ඩායමක්. හොරුත් එක්ක සියලු දෙනාම ඉන්නවා. ගෑස් නව මෙතනට අවිල්ල තිබ්බා. වුන් අපිට තර්ජනය කරා ගෑස් දෙන්න බෑ උඹලා මේ කන්ට්‍රැක්ට් එක තව අවුරුදු දෙකකට දික් කරන්න නැත්තම් කියලා. ඒක නිසා ඒකට අකමැති වීම නිසා, ඒ තර්ජනයට මුහුණ දීම නිසා, සභාපතිවරයා සහ මෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ බිත්තියට හේතු කිරීම නිසා මට සිද්ධ වුණා ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් ලැබෙනකන් කෙසේ හෝ මේ තත්ත්වය සමනය කරගන්න. ඊයේ එතුමාට කතා කරා, එතුමාගේ උපදෙස් මත තිත්ත ඇත්ත ගිහිල්ලා තේශාර කියන්න කියපු නිසා මම මෙතනට අවිල්ල මේ ඇත්ත කියන්නේ. රටේ තනතන ගෑස් අනතුරු වාර්තා වෙන්න පටන් ගත්තේ මේ ප්‍රකාශයෙන් පස්සේ. ගෑස් සංයුතිය වෙනස් කිරීම අනතුරු වලට හේතුව බව ජනාධිපතිවරයාගේම කමිටුවෙන් හෙළි වුණා. ඒත් ලිට්‍රෝ සභාපතිවරයා කියන මාෆියාව තවමත් හෙළි වෙලා නැහැ. අපේ රටේ ගෑස් සපේන දිගුකාලීන ටෙන්ඩරය දැන් කාලයක් පුරා ලබා ගන්නේ ඕමාන් ට්‍රේඩින් කියන සමාගම. මේක ඕමාන් රටේ රාජ්‍ය සමාගමක්. 2019 දිගුකාලීන ගිවිසුම අත්සන් කරන්න කලින් ඕමාන් ට්‍රේඩින් සමාගමත් එක්ක අත්සන් කළ ගිවිසුම් වල සාක්ෂි අත්සන් කර තිබුණේ එකම පාර්ශ්වයක්. එහෙත් මේ සාක්ෂි පාර්ශ්වයේ 2019 දිගුකාලීන ටෙන්ඩරයට අත්සන් කළ ගිවිසුමේදී වෙනස් වුණා. ඒ කියන්නේ මේ ගනුදෙනුවේ අතරමැදි පාර්ශ්වයට අලුත් කෙනෙක් එකතු වුණාද? ලිට්‍රෝ සභාපතිවරයා කියන මාෆියාවට මුල් වූ හේතු මේවාද? සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් මේ ප්‍රශ්නය අද අල්ලස් කොමිසමටත් ඉදිරිපත් කළා. හිටපු ලිට්‍රෝ සමාගමේ සභාපති අනිල් කොස්සත් මහත්මයා ප්‍රමුඛ මේ ලිට්‍රෝ සමාගමේ 2020 මාර්තු මාසයේ සිට අද වෙනකන් ඕමාන් ට්‍රේඩින් කියන සමාගමෙන් තමයි ලංකාවට ගෑස් සපයන්නේ. තේෂාර ජයසිංහ මහත්මයා සඳහන් කරන ආකාරයට මේ පහුගිය අවුරුද්දේකේ මේ ඇග්‍රීමන්ට් එකෙන් විතරක් ඕමාන් ට්‍රේඩින් ලංකාවට මේ ගෑස් සපයන මේ ඇග්‍රීමන්ට් එකෙන් විතරක් අද වෙද්දි ලංකාවට කෝටි 1000ක වංචාවක් නැත්තම් මිනිස්සුන්ට කෝටි 1000ක් නැතිලා තියෙනවා. හැබැයි මේ කට්ටිය කෝටි 1000ක් එක එක්කෙනා සාක්කුවට දාගනිද්දි අපේ රටේ මිනිස්සු රුපියල් 1000ක් නැතුවද කණ්ඩ බොන නැතුව ඉන්නේ. මේ වගේ කොමිස් මුදලක් ගියපු එක්කෙනෙක්ට ගෑස් සැප්පු පුරනවා, ඊට පස්සේ මේ තව මේ වගේ ඩ්‍රාම නාට්‍යයක් පිටපත් කරනවා කියන එක පොඩි දෙයක් කියලා අපි හිතනවා. මොකද මේ වගේ සැකයක් අපිට තියෙනවා. ජොන්ස්ටන් ප්‍රාන්තු අමාත්‍යවරයා කියන විමර්ශනයේදී මේවා ගැනත් සෙවිය යුතු නොවේද? මොකද අද දවසේත් මේ ප්‍රශ්නයෙන් මේ රටේ ජනතාව බැට කන නිසා පැය ගණන් කාලයක් ශ්‍රමයත් නාස්ති කරගෙන ජනතාව අදත් ගෑස් සෙව්වා. මං එනකොට හතරක්. අපි මේ දුක් විඳින කන්න බොන්න නැහැ, ගෙවල් රස්සාව ලත් ඇරලා. ඇස් කන්න නැති අය අපේ බලධාරී ඉන්නේ. නේද? අපි දැන් හතරේ ඉඳන් ඉන්නේ මෙතන. කොච්චර රස්සාවද දුවන කට්ටව්ව හිටගෙන. හතරේ ඉඳලා වුරුර මේ පන්සල් ගණන් යටට නැහැ. මේ වගේ දඟල්ට හැලක බලන්න ඕනේ. කොහම කාලා විනාශ කළා දැන් අපේ කාලයත් මං කොල්ල කනවා මෙතන. මේ අසාර්ථක නායකෝ දැන්වත් රට දාලා යන්න ඕනේ. මම ප්‍රෙග්නට්. ඇත්තට මට පැය ගාණක් මෙතන හිටගෙන ඉන්න අමාරුයි.
ඒත් කරන්න දෙන්නේ අපි කොළඹ ඉඳලා එන්නේ ඊයේ රෑ ඉඳලා මේ විදිහට ගියොත් නම් අපිට ඇත්තටම ලංකාවක් නැතුව යාවි කියන්න දෙන්නේ ඉපා වෙලා ඉන්නේ ඉතින් දැන් මේ හතරට ආවේ ගෑස් ගන්න ඊයේත් වැඩනේ කරන්න දෙන්නේ නැහැ ඉතින් දැන් අර සැපෙන් තමයි ඉන්නේ